මෙන්න පෙමතියගේ ගිල කපා මරා දැමුව ඇගේ පොලිස් පෙම්වතා ඇගේ හිස සහිත කොටස බෑග් එක දමා බඩල් කුඹුර සිය නිවසට රැගෙන ගොස් ඇති බවට මතු වූ සැකයක් මත ඔහු පදිංචි නිවසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමු වූ ලේ බින්දු මරා දැමුණු තරුණියගේ දැයි සැක කරන පොලිසිය ඒ තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරීමල පියවරගෙන තිබෙනවා. එම ලේ බින්දු මියගේ තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේත් සමග සැසඳුනොත් මියගිය පොලිස් පෙම්වතාගේ හිස කොටස සිය නිවසට ගෙනවිත් ඇති බවට තහවුරු වන බව වෙල්ලවිදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරු ආරච්චි මහතා පවසනවා. වෙල්ලවිදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරු ආරච්චි ආදුරුප් වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද වෙල්ලවිදිය අපරාධ විමර්ශනාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන ආරම්භීම සඳහා බඩල් කුඹුර බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ මරා දැමුණු තරුණයගේ හිස කොටස මියගිය පොලිස් පරීක්ෂකවරයා විසින් බෑග් එක දමාගෙන සිය නිවසට ගෙන ගොස් ඇති බවට ලැබෙන තොරතුරු අනුව විමර්ශනයක් ආරම්භීම සඳහායි. මෙලෙස බඩල් කුඹුරට ගිය මෙම කණ්ඩායම ඔබ පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට සහ ඔහුට අයත් වත්තට පරීක්ෂා කරලා තිබෙනවා. මේ පොලිස් නිලධාරියාගේ ඉඩමේ උඩ කොටස එයා පුතාට ලියලා දීලා තියෙන්නේ. ඒකේ ඒ පුතා ගයක් හදනවා. එකම ඉඩම උනා දෙන්නගේ ඉඩම වෙන් වෙන්ව වැටක් ගහලා තිබෙනවා. ඒ වින් වෙන තැනක තියෙනවා කෙසෙල් පඳුරු. ඒ පඳුරේ තියෙන එක කෙසෙල් ගසක් යට පර්ණ පොල් අතු වගේක් දමලා තිබෙනවා. ඒවැ එක් පොල් අත්තක මුල කොටසේ ලී බින්දු 6-7ක් තියෙනවා. එතන ලී තියෙන විදිහක් නැහැ. අපි තවදුරටත් සානිය නිරීක්ෂණය කරද්දී පෙනුණා ලී තියෙන තැන තනකොළ තැලිලා වගේ තියෙනවා. අපි හිතන්නේ එතන බරදයක් තියෙනවා කියලා. සමහර විට කෙල්ලගේ ඔළුව දාගෙන අව බෑග් එක එතන තියලා පස්සේ අරගෙන ගියාද දන්නේ නැහැ. ඒ හින්දා අපි ලේ බින්දු DNA එකකට දානවා ඒක අර ගෑනු ළමයාගේද කියලා ස්ථීරවම දැනගන්න. ප්‍රධාන පොලිස් පරීක්ෂක පේදුරු ආරච්චි මහතා ඒ විදිහට සඳහන් කරලා තිබෙනවා. ඔහු තවදුරටත් කියා සිටියේ මියගේ උප පොලිස් පරීක්ෂකවරයා තරුණියගේ ගෙල සහිත කොටස බිරියට පෙන්වීමට හෝ සැඟවීමට හෝ සිය නිවසට ගෙන ආවේදයි දැනගැනීමට ඔහුගේ බිරිඳගෙන් සහ පුතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි. මේ අතර තම පෙම්වතිය හිසසුන් මලකඳ වේලවිදී තබා මොනරාගල බලා යන බසයක ගොස් බූතලින් බැසගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවසට පැමිණ ඇත්තේ ඥාති තරුණයෙකු සමගින්. ඒ ඔහුගේ යතුරු පැදියෙන් නැගගෙනයි. නිලධාරීන් ඔහු ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කරලා තිබෙනවා. ඒ තවමත් හිස සොයා ගැනීමට ඔවුන්ට හැකි වී නැහැ.